ලංකාවට තියෙන මැදිහත්වීමත් එක්ක මං හිතන්නේ අපිට ඒ වෙලාවේ විවේචනයක් තිබ්බා. දැන් ලංකාවේ සොවිරීත්වය ඒකට හානියක් වෙලා නැද්ද? දැන් ඒ කාලේ තිබ්බ මැදිහත්වීමයි අද දවසේ තියෙන මැදිහත්වීමයි වෙනස් කියලා අපි හිතනවා. මොකද වෙනස? මට ආයෙත් පැහැදිලි කරන්න. වෙනස්කම දවා කියන්නේ මේ ඊයේ පෙරේදා ගිය නිරසංචාරයත් එක්ක පටලවගෙන මේක නිකන් ලොකු කුමන්ත්‍රණයක් බවට පත් කරන්න උත්සාහ කරනවා. ඇත්ත කතා කරමු. බලය ගන්න ඕන නම් ඉන්දියාව ෂේප් කරගන්න ඕනේ. කෙලින්මයි මම කතා කරන්නේ. ඒක ජනත මම කියන්නේ අපි බලය ගන්නවා නම් අනිත් රටවල් එක්ක අපේ තියෙන ජියෝපොලිටික් සම්බන්ධතා ගැන අපි තේරුම් ගන්න ඕන. අපේ තියෙන අඩුපාඩු ඒවත් එක තමයි අපි අනිත් රටවල් එක්ක ගනුදෙනු කරන්න ඕනේ. ඒක කෙලින් කතා කරනවා නම් කියන්න තියෙන්නේ ඒ ටික තමයි. 1980 වෙනකොට ඉන්දියාවේ තියෙන ප්‍රතිපත්ති හා ඉන්දියාවේ තියෙන මැදිහත්වීම ලංකාවට තියෙන මැදිහත්වීමත් එක්ක මං හිතන්නේ අපිට ඒ වෙලාවේ විවේචනයක් තිබ්බා. ඒ නිසාමයි අපිට 80 අග වෙනකොට ලංකාවේ ස්වෛරීත්වය සම්බන්ධයෙන් අපි එදාගත්තු තීරණයක් එහෙමයි. ඔබතුමිය ඒ කියන විදිහට දැන් ලංකාවේ ස්වෛරීත්වය ඒකට හානියක් වෙලා නැද්ද? ඉන්දියාව අත දාන්න නැද්ද? දැන් අපි දැන් බොහොම හොඳයි. දැන් අපි එතනට තමයි එන්නේ. දැන් ඒ කාලේ තිබ්බ මැදිහත්වීමයි අද දවසේ තියෙන මැදිහත්වීමයි වෙනස් කියලා අපි හිතනවා. හැබැයි අපි මම හිතන්නේ ඉන්දියාවට යන්නේ අපි ආණ්ඩු බලය අරගෙන නැහැ තාමත්. අපි යන්නේ නිල සංචාරයක. අපි යන්නේ එතන තියෙන ආර්ථික අපේ නිෂ්පාදන ආර්ථිකයක් සම්බන්ධ. මොකද්ද වෙනස? මට ආයෙත් පැහැදිලි කරන්න. වෙනස්කම දවා කියන ඉස්සරට වඩා දැන් වෙනස්. ඔව්. දැන් එන ස්වරූපේ වෙනස්. හරි. ඔව්. එන්නේ දැන් කෙලිම ආර්ථික මර්මස්ථාන ආක්‍රමණය කරන්න වෙන්න පුළුවන් අදානිල එනවා. අපි දකින්නේ දැන් ත්‍රිකුණාමලේ මේ සමීර කොසත් සහෝදරයත් ඉන්න වෙලාව අපි අහන්නේ. ත්‍රිකුණාමලේ ප්‍රශ්නේදී අපි දැක්කේ නැහැ ජනතා විමුක්ති පෙරමුණ ඒකට සක්‍රීයව දායක වෙනවා. අපි දැක්ක පෙරටුගාමි පක්ෂයේ සක්‍රීයව ත්‍රිකුණාමලේ ගිහිල්ලා උද්ඝෝෂණ කරනවා ජනතාව දැනුවත් කරනවා. ඒ කාරණා ටික අපි දකිනවා. හැබැයි අපි දකින්නේ නැහැ. يعني නමට විරෝධතා කරන්න පුළුවන් ඕනම් පක්ෂයකට. හැබැයි ජනතාව යම් කිසි දෙයක් වෙනුවෙන් ඒක රාශී කරනවා කියන එක වෙනම කාර්යයක්. ඒ කාර්යභාරය වෙනවද? මම හිතන්නේ අවුරුදු ගණනාවක් තිස්සේ අපි කවදාක්වත් ඒ ජනතාව අපි වෙත ඒ තියෙන වගකීම් පැහැර හැරලා නැහැ. මොන රටක් වුණත් අපේ ස්වෛරීත්වයට යම් කිසි බාධාවක් කරනවා නම් ජනතාව අපි කොයි වෙලාවෙත් ඒකට එරෙහිව නැගී සිටලා තියෙන රටක් හැටියට තමයි හා පක්ෂයක් හැටියට තමයි අපි ඒක ඊයේත් ඒ කියන්නේ අපි අපේ ඉතිහාසයත් කරා අපේ අනාගතයත් කරනවා. එතකොට අපි ගියේ මේ නිල සංචාරයේ ඇත්තට මේ රටේ ඒ රටේ තියෙන තාක්ෂණය තේරුම් ගන්න, ඒ ගනුදෙනුව තේරුම් ගන්න හා ඉස්සරහට මොන වගේ දේවල් කරගෙන යන්න පුළුවන්ද කියන සාකච්ඡාවක් මත. හැබැයි ඒක කියවෙන්නේ නැහැ අධ්‍යයනයක් කරා. හැබැයි එකෙන් කියවෙන්නේ නැහැ අපේ තියෙන ස්ථාවරයක් මිනිසුත් එක්ක ඒ කියන්නේ රාජ්‍යයන් අතර සාකච්ඡා තියෙන්න පුළුවන්. හැබැයි එකෙන් කියවෙන්නේ නැහැනේ ඒ සාකච්ඡාවන් තිබ්බ පමණින් අපේ තියෙන මතවාද අපේ තියෙන ස්ථාවරයන් දියාරු වෙනවා කියලා. මම ඔබතුමීට මෙහෙම කියනවා. එතකොට පොහොට්ටුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඉන්දියාවත් එක්ක ගනුදෙනු කරා. චීනයත් එක්ක චීනය අපේ පැත්තක ඉන්දියාවත් එක්ක ගනුදෙනු කරා. දැන් මේ ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති මේ ආණ්ඩුව ඉන්දියාවත් එක්ක ගනුදෙනු කරනවා. එතකොට ඔබතුමියලත් දැන් ඉස්රාහට ඉන්දියාවත් එක්ක ගනුදෙනු කරනවා කියලා මේක තමයි අපේ විදේශ ප්‍රතිපත්තිය ඉන්දියාවත් එක්ක ගනුදෙනු කරන අනිත් රටවල් එක්ක. ඉතින් කිසිම වෙනසක් නැහැනේ. දැන් මේ පොඩකිනෝ මම කියන්නේ ජාතික ජනබලවේගය ආවත් වෙනසක් නැහැ. දැන් මීට පෙර මහින්ද රාජපක්ෂ මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්තයා ආණ්ඩුවවත් වෙනසක් නැහැ. මේ විදේශ ප්‍රතිපත්ති එකයි කියලා මම කියන්නේ. ඔබතුමිය උත්තරේ දෙන්න. මම කියන්නේ එකයි කියලා. විදේශ ප්‍රතිපත්ති වෙනස් වෙන්න පුළුවන් රටක් එක ගනුදෙනු කරාට ප්‍රතිපත්ති වෙනස් වෙන්න පුළුවන්. මම කියන්නේ වෙනස් නැහැ එකයි කියලා. ඔක්කොම එකයි කියලා මම කියන්නේ. ඔබතුමා එහෙම කිව්වට මම කියන්නේ ඉන්දියාව විතරක් නෙවෙයි. මම හිතන්නේ අද සාකච්ඡාවකදී වුණත් මම හිතන්නේ පැතිකඩ සාකච්ඡාවේදී අපේ ජාතික ජනබලවේගයේ අපේ මහලේකම් නිහාල අබේසිංහ ડોક્ટર නිහාල අබේසිංහ මේ වෙලාවේ කියලා චීනෙත් අපි මෙහෙම ක්ලෝස් ඩෝ ඩිස්කෂන් එකක් අපි අද කරේ. උදාහරණකින් ගමු. දැන් අපි දකිනවා මේ අමුල් සමාගම විසිට් කරනවා බලන්න යනවා කාර්ය මේ කර්මාන්තශාලාව බලන්න යනවා. ඔව්. ඒ අතරතුරම පහුවදා උදේ නාමල් කරුණාරත්න දඹුල්ලට ගිහිල්ලා කිරිගොවින්ගෙන් අස්සම් ගන්නවා මෙහෙම අමුල් සමාගම එනවා මේවා දැන් ඔක්කොම අත්පත් කරගන්න හදන අමුල් සමාගම කියලා කිරිගොවින්ගෙන් අස්සම් ගන්නවා.
ඒ කාරණාදී කොහොමද මේ ගලපා ගන්න යන්නේ? ඒක ගලපා ගන්න ඇත්තටම හරිම පහසුයි. මං හිතන්නේ මේක පටලවා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ඒ ඒ ඒකට සම්බන්ධ සාකච්ඡාවක් තමයි තිබෙන්නේ. ඒ කියන්නේ අපි ලංකාවේ අපේ කිරිගොවීන්ට එක ප්‍රශ්නයක් කියලා ඊට පස්සේ අමුල් සමාගමට ගිහිල්ලා වෙන කතාවක් කිව්වේ නැහැ. ලංකාවේ කිරිගොවීන්ට තියෙන ප්‍රශ්න ටිකමයි අපි අමුල් සමාගමට ගිහිල්ලා කිව්වේ 2004 ත් මේක පළවෙනි වතාව විතරක් නෙවෙයි මේ අනුර සහෝදරයා අමුල් සමාගමට එක එක සමූපකාර ව්‍යාපාරයක් එතනට මං හිතන්නේ යා කෘෂිකර්ම ඇමති හැටියට හිටපු කාලෙත් එතනට ගිහිල්ලා තිබ්බා ගිහිල්ලා අධ්‍යයනය කරලා තිබ්බා එතකොට ඒ වෙලාවේ තිබ්බ තත්ත්ව වෙනස් දැන් තියෙන තත්ත්වෙත් එක්ක අපි කිරිගොවීන්ගේ ගැටලුව හරිම විවෘතව කතා කරා එතකොට ඒ අවස්ථාවේදී ඒ කියන්නේ අපේ ස්ථාවරය තමයි දැන් මේ තියෙන ආර්ථික ගැටලුත් එක්ක අපිට තේරෙනවා පිටරට ආයෝජන අවශ්‍ය වෙනවා කියලා හැබැයි ආයෝජන අවශ්‍ය වෙන්නේ මට මොහොතක් දෙන්න මේක පැහැදිලි කරන්න පිට රටවල් වලින් ආයෝ ඒ කියන්නේ ප්‍රාග්ධනය ඊට පස්සේ ඊට අමතරව තාක්ෂණය වගේ දේවල් අපිට අවශ්‍ය වෙනවා හැබැයි අපේ රටේ සම්පත ඒ කියන්නේ අපේ රටේ තියෙන සම්පත් අපේ තියෙන ඉඩම් වගේ දේවල් අපි විකුණන්න ලැස්ති නැහැ ඉතින් ඔය සාකච්ඡාව තමයි අපි විවෘතව අමුල් එකත් එක්ක කරන්නේ ඉතින් මේ පොදුදීපල විකිණීම පොඩි කාරණාවක් මේ දැන් ඔබතුමියගේ අදහස් දැක්වීම ඇතුලේ කීප වතාවක්ම කියුණා මේ එදා තිබ්බ තත්ත්වයට වඩා දැන් තත්ත්වය වෙනස් කියලා. මටත් ඒක වඩා හයිලයිට් කරනවා. 80 දශකයේ අගභාගයේදී මේ ඉන්දියානු ව්‍යාප්තවාදය කියන එක පිළිබඳව බරපතල විදිහට ඒ කාරණා සමාජගත කරන්න කටයුතු කරපු පාර්ශවයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ඒ ජාතික කණ්ඩායම. එතකොට මට ඔබතුමියෙන් අහන්න තියෙන්නේ දැන් එදා තිබුණු ඒ ඉන්දියානු ව්‍යාප්තවාදයේ අවධානම දැන් නැද්ද? ඒ අවධානම වෙනස්ද? ඒ මං හිතන්නේ ඒ රිස්ක් එක තාම තියෙනවාද අපි රටක් විදිහට හරි ඉන්දියානු ව්‍යාප්තවාදය කියලා අපි එවකට හඳුන්වලා දීලා තියෙන ඒ ස්ට්‍රක්චර් එක මං හිතන්නේ ඒක වෙනස් වෙලා ඒක පළවෙනි කාරණාව ඒ කියන්නේ අවධානම තියෙනවද අවධානම තියෙන්නේ ඒ ආකෘතියෙන්ම නෙවෙයි වෙන්න පුළුවන් එතකොට අපි ඒක තේරුම් ගන්නවා. ඒ කියන්නේ ජාතික ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපි ගිහිල්ලා ඉන්දියාවත් එක්ක ගනුදෙනු කරනකොට මම ආයි දිගින් දිගට අවධාරණය කරන්නේ අපේ ස්ථාවරය වෙනස් වෙලා නැහැ. අපේ ගොවි ඒ කියන්නේ හරි මම පොඩි කාරණාවක් අතු කරන්න. හැබැයි විජිත සහෝදරයා කියන්නේ මේක ප්‍රසම්පාදනය කරලා දුන්නට කමක් නැහැ. හරි. නාමල් කරුණාරත්න සහෝදරයා කියන්නේ මේක විකුණන්නම් බෑ කියලා. විජිත් සහෝදරයා මම කියන්නේ මම ඒ කාරණා දෙක දෙකක්. හරි විජිත් සහෝදරයා කියන්නේ කාරණා දෙක දෙකක් නෙමෙයිද? හරි. ටෙන්ඩර් ක්‍රමය හරහා ඒ කියන්නේ ඒක විනිවිද භාවයකින් තොරව වුණ දෙයක් කියන එක තමයි ආ එතන කියන්න මම හිතන්නේ. නාමල් කරුණාරත්න සහෝදරයා කියන්නේ නාමල් නැහැ. ඒ කියන්නේ ඒක එහෙම වුණාට ඒක ඒ කතාවේ එක කොටසක් පමණයි. ඒ කියන්නේ ප්‍රසංසා පාදන කටයුතු. ඒ කියන්නේ අපි කියන්නේ ටෙන්ඩර් ඒ කියන්නේ ටෙන්ඩර් ක්‍රමය විනිවිද භාවයකින් තොරව සිද්ධ වෙනවා කියන එක අමුල් ඒ ව්‍යාපාරයෙන් ඒගොල්ලෝ දැනුවත් කරනවා. ඒ කියන්නේ නෑ නෑ. ඒ කියන්නේ ඔබතුමියලට මෙච්චර කල් තිබිලා තියෙන්නේ ජාතික සම්පත් විකිණීම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි ජාතික සම්පත් ටෙන්ඩර් නැතුව විකිණීම පිළිබඳ ප්‍රශ්නයක්. නැහැ. ඒක ඒ තැනින් අල්ල ගන්න එපා මේ ප්‍රශ්නේ. අපේ ප්‍රශ්නේ ජාතික සම්පත් විකිණීම තමයි. හැබැයි එතනට අපි ගිහිල්ලා මේක සාකච්ඡා කරනකොට ඒගොල්ලන්ගේ උත්තරය තමයි අන්න අර ප්‍රශ්නේ. ඒගොල්ලන්ගේ උත්තරය තමයි නැහැ අපි ඒව ගැන ඒ මෙහෙමයි. ඒ සංවිධානත් ඒ ව්‍යාපාරත් දැනගෙන ඉන්න එතන ඉන්නේ දරුවෝ නෙවෙයිනේ. හරි. ඒගොල්ලෝ දැනගෙන ඉන්නවා. පොදු දේපළ විකිණීම සම්බන්ධයෙන් මෙච්චරකල් තිබුණානේ ප්‍රතිපත්තිය. දැන් මේ දවස්වල ඔගලන්ගේ වෘත්ති සමිති කටවාගෙන ඉන්නේ ප්‍රශ්න දාගෙන. ඒකට එකඟද? මම උදාහරණයක් කියන්න හදයි. හරි. කියන්නද? දැන් මෙහෙමයි. දැන් ටෙලිකොම් එකේ ටෙන්ඩර් තුනක් දාලා තිබ්බනේ. මොකද දුන්නේ කියලා දන්නවනේ මම මේ අහන්න හදන. එතකොට එක සමාගමක් සුදුසු නැහැ කියලා අයින් කරාට පස්සේ එකක් චයිනීස් සමාගමක් එකක් ඉන්දියන් සමාගමක්. එතකොට ඉන්දියානු සමාගම ජියෝ ප්ලැට්ෆෝම් එක අම්බානිගේ සමාගම. එතකොට මේක වැඩි ලාංසුවකින් අම්බානිට යන්නේ. දැන් ඔය කිව්වනේ අසල් වැසියට ප්‍රේම කරන්න ඕනේ හින්දා රණ වික්‍රමසිංහ ෆුල් සූට් අඳලා රතුවාලි පැටව යවුවා කියලා කිව්වා. හරිද? එතකොට මෙතෙන්දී ඇයි ජනතා විමුක්ති මේ දැන් එහෙම නැත්නම් ජාතික ජන බලවේග වෘත්ති සමිති ව්‍යාපාර මේව සම්බන්ධයෙන් කටවහගෙන ඉන්නේ දැන්? ලාල්කාන්ත කතා කරන්නේ අනුර කුමාර කතා කරන්නේ. ඊයේ පෙරේද ඉඳන් නෙවෙයි අපි කොයි වෙලාවෙත් අවසන් කරන්නේ. දැන් කතා කරන්නේ. අපි දැන් මේ දවස්වල කතා කරන්නේ. මේක මම හිතන්නේ මේ දැන් මේ ඊයේ පෙරේද ගිය නිල සංචාරයත් එක්ක පටලවගෙන මේක නිකන් ලොකු කුමන්ත්‍රණයක් බවට පත් කරන්න උත්සාහ කරනවා. ඇත්ත කතා කරමු. හරි ඇත්ත. බලය ගන්න ඕන නම් ඉන්දියාව ෂේප් කරගන්න ඕනේ. අනිවාර්යයෙන්. බලය ගන්න ඕනේ. කෙලින් කතා කරමු. හරි කෙලින්මයි මම කතා කරන්නේ. ඒකෝ ජනත මම කියන්නේ අපි බලය ගන්නවා නම් අනිත් රටවල් එක්ක අපේ තියෙන ජියෝපොලිටික් සම්බන්ධතාව ගැන අපි තේරුම් ගන්න ඕනේ.
අපිටත් ලංකාවේ තියෙන සම්පත් තියෙනවා අපේ ප්‍රාග්ධනය අඩුයි අපේ තියෙන අනිත් ගැටලුත් එක්ක අපි තේරුම් ගන්න ඕනේ අපිට තියෙන ඒ කියන්නේ අපිට තියෙන හොඳ හා අපේ තියෙන අඩුපාඩු ඒවත් එක තමයි අපි අනිත් රටවල් එක්ක ගනුදෙනු කරන්න ඕනේ. ඒක කෙලින් කතා කරනවා නම් කියන්න තියෙන්නේ ඒ ටික තමයි. ජනාධිපතිතුමා නිමෙද යව්වේ ඔයගොල්ලොන්ග. ජනාධිපතිතුමා මම හිතන්නේ නැහැ එයා ඇත්තටම අපි අනේක එයා විතරක් නෙවෙයි මම හිතන්නේ විපක්ෂයේ හෝ පාණ්ඩු පක්ෂයේ කවුරුත් අපි අනේකට නම් ඇත්තටම කැමති වෙන්නේ නැහැ. මොකද හැබැයි අපි හිතනවා ඒ අපි අනේකෙත් ජනතාවට යම් කිසි දෙයක් ඇඟ වෙනවා. ඒ ඇඟ වෙන්නේ මේ බල හෝමාරුව තව ටික දවසකින් වෙනවා. ඒක ගැන කොහෙටද මේක හැරෙන්නේ කියන පොඩි පොඩි අදහසක් තමයි මං හිතන්නේ අඟවන්නේ ජනතාවට ඉන්දියානු ආණ්ඩුව.